GSU Sri Lanka අපේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න හැමෝටම තියෙන ප්‍රශ්නකට විසඳුමක් අරන් තමයි අද ඔයාලා හම්බෙන්න ආවේ. ඊට කලින් ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කළ නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඊට ඉස්සරහින් තියෙන bell icon එක click කරොත් එහෙම අපි වීඩියෝ එකක් දාපු සැනින් නැරඹීමේ හැකියාවත් ඔයාලට තියෙනවා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. කුරුලෑ ලපකැලල් නිසා ඔයත් පීඩා විඳින කෙනෙක්ද? එහෙනම් මෙන්න කරේ කරලා බලන්නකෝ. කුරුලෑ සහ කුරුලෑ කැලල් නිසා පීඩා විඳින හැමෝම වෙනුවෙන් හොඳ විසඳුමක් අරගෙන තමයි අද ආවේ. පිම්පල් නැතිවීම වගේම පැහැපත් සමකුත් මෙමගින් ඔයාලට ලැබෙනවා. කුරුඳු අයිස් කියුබ් සත්කාරය පාවිච්චි කරන නිවැරදිම ක්‍රමය ඔයාලට මම කියලා දෙන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය කුරුඳු කැබලි කිහිපයක්, උණු වතුර කෝප්පයක්. මෙන්න මේ ටික තමයි අපිට ඕනි කරන්නේ. බලමු එහෙනම් කොහොමද මේක හදාගන්නේ කියලා. හොඳින් නටවාගත් උණු වතුර ටික කෝප්පයකට දමා ගන්න. දැන් ඒකටම කුරුඳු කැබලි කිහිපයක්ද එකතු කරගන්න. මං ගත්ත කුරුඳු කැලි ටිකක් පොඩි නිසා මං ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. දැන් මේක විනාඩි 20ක් විතර වහලා තියන්න. මේ තියෙන්නේ විනාඩි 20කට පසු. පේනව නේද ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කුරුඳු වල තියෙන සම්පූර්ණ ගුණය උණු වතුරයකට හොඳට උරාගෙන ඉවරයි. දැන් කරන්න තියෙන්නේ අයිස් ට්‍රේ එකට දාලා අපි හදාගත්තු කුරුඳු මිශ්‍ර වතුර ටික දාගන්න. දැන් මේක පැය දෙක කාලයක් ඩිෆ්‍යුෂර් එකේ තියන්න විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ පැය දෙකකට පසු. ඔන්න අපේ කුරුඳු අයිස් කියුබ් එක දැන් ලෑස්ති. මම ඔයාලට එකක් අරගෙන පාවිච්චි කරන විදිය කියලා දෙන්නම්. මෙන්න මේ විදියට පාවිච්චි කරන්න. නෑ නෑ නෑ, ඔහොම නෙවෙයි. ටිකක් ඝනකම් රෙදි කෑල්ලක් අරගෙන ඒක උඩ අපේ කුරුඳු අයිස් කැටේ තියලා ඔතා ගන්න. මෙන්න මේ වගේ. දැන් මේ විදියට රෙදි කැබැල්ලෙන් උතුපු අයිස් කැටය ඔයාලගේ සමමත මෙන්න මේ ආකාරයට හොඳින් ටච් කරන්න. පිම්පල් එහෙම තියෙන තැන්වල ටිකක් වැඩිපුර තියලා මසාජ් කරන්න. වැඩිපුර වෙලාවක් කියලා කිව්වට විනාඩි දෙකකට වැඩිය කරන්න යන්න එපා. ඔන්න එහෙනම් ඔයාලත් මේක උත්සාහ කරලා බලන්නකෝ. ප්‍රතිඵල අපිටත් අනිවාර්යයෙන්ම කියන්න. අලුත් වීඩියෝ එකකින් ඔයාලව නැත හමු වෙනකන් සුබ දවසක්.